මන් දන්නේ නැහැ මේ හැම දෙයක්ම කොහොම පටන් ගත්තද කියලා. අන්තිමට ඒක ඉවර වුණේ මගේ මුළු ජීවිතේම නිස්සාර කරමින්. කොහොම වුණත් ඒක කරපු සාර්ථක පර්යේෂණයක්. එයින් පස්සේ මිනිස්සු විඳි විස කැවුණු සතුටක්. ඒ නිසා හරි දේ තෝරගන්න කාටවත් පුළුවන් වුණේ නෑ. ඒ කාලේ තල්ගස් අතර හැංගුණ අඳුර නිසා කවුරුවත් කාවවත් දැක්කේ නෑ. ඒ අඳුරත් එක්ක ස්වභාවික මරණයක් තෝරගන්න කාටවත්ම ඉඩ ලැබුණේ නෑ. තිරච්ච කොළගොඩක් වගේ අඳෝනා නගන ස්මාරක වලට යටින් ඒ හැම දෙයක්ම මිහිදන් වුණා. ඒ වගේම මේ හැම දෙයක්ම මගේ හදවතේ දෝංකාර දෙනවා. ඒක සිද්ධ කළේ මගේ පයියලේ මොලේට දීලා. එදායින් පස්සේ මගේ පයිය නැගෙන්නේ පපුවේ ගැස්ම මහා සද්දයක් වෙලා ඔළුවෙන් ඇහෙන්න පටන් ගත්තා.
ඒකෙන් පස්සේ මං හිටිය පොළොව යට පස්කොඩකට තද වෙලා පස්වල ලේ සුවඳත් එක්ක මං පොළොව ඇතුලෙන් හාරගෙන හාරගෙන එක එක තැන්වලින් මතු වුණා. හරියට ගැඩවිලෙක් වගේ අහුවෙන හැම එකාවම මරාගෙන කෑවා. කවුරුවත් දන්නේ නෑ උඹ කවුද කියලා. අනික එහෙම දැනගන්න මොකද්ද කාටවත් තිබුණු අමුතු වුමනාව. යුක්තිය බලාපොරොත්තුවෙන් උඹ දේවල් ලිව්වේ. මෙහෙම තැනකද යුක්තිය කියන්නේ බොල් සත්‍යයක් විතරයි. මේ නැවතුන තැනින් තව එකෙක්ගේ පටන් ගැන්ම මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වාල්ලුන්ගේ නිවාල් වීම ගැන. මරණයේ තොරටුව ළඟදිත් හීන දකිනවා. මෙහෙම මරණවලටත් ලොකු තේරුමක් තියෙනවා. ඒ තමයි අනාගත සමෘද්ධිය තකා අපරාධ කරන මිනිහෙක්ගේ බලය. මේ ගෙවිල යන්නේ මට අයිති කාලය නෙවෙයි. මේ උඹට අයිති කාලය.